කැබිනට් මණ්ඩලයේ තුල අපි ඉන්නකොට අනිකුත් පක්ෂවලින් ආපු ඇමතිවරු අපි නොහිතන ආකාරයට ගන්න තීන්දුව තීරණවලට කකුලෙන් අදින්න පටන් ගත්තා. ඩිලාන් පෙරේරා, එස්.පී. දිසානායක, ජෝන් සෙනවිරත්න වගේ තව පිරිසක් හිටියා. ඒ අය විශේෂයෙන්ම මේ කැබිනට් මණ්ඩලය තුල හරියාකාරව වැඩක් කරන්න දුන්නේ නැහැ. අද ඒ අය නැවත පොහොට්ටුවට ගිහිල්ලා එකතු වෙලා තියෙනවා. එතනින් බොහොම පැහැදිලිව පේනවා රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරේ කියලා මේ කැබිනට් මණ්ඩලය තුල ඉඳගෙන. මං හිතන්නේ අපේ රටේ ජනතාව නැවත නැවත රවට්ටන්න පුළුවන් කියන මතය අද රාජපක්ෂලා ඉන්නවා. ඒ නිසා තමුන්නාන්සේලා තේරුම් ගන්න ඕනි මේ මහින්ද රාජපක්ෂ කණ්ඩායම කියන්නේ රටේ ජනතාව සුඛිත මුකිත කරන්නවත්, රට සංවර්ධනය කරන්නවත්, රටට ආදරයක් තියෙන කණ්ඩායමක් නෙමෙයි.